ජනත සලසන ජනාවය ජනසත සලසන ජනය අයිබුවන් සුබ දවසක් හැමදනාටම අදුනෑම්බර් මාසේ නොව වෙනිත ප්‍රහස්ප්‍රතින්ද දවස. අයවැලයකන තව දින කකිහිපේකේ එළමට දහතුන්ග නිතා. දහ ත ර්ෂ ඳාවන ය ලකනය පාර්ලිමින්න්තුර දිරිපත්කිරීමට නීමතයි ඒ කකතාව වෙන එකක් හැබැයිතින් කොහොමනත් අපේ රටේ මෑතකාලීනව හැම දවසමගේ මොකක්හරි වර්ජනය අප ආර්කම වශයෙන් වැටිලයි දලා නැගිටින් උත්හාරන වෙලාක මෙහෙම වැඩවර්ජන උද්ගෝෂන තර්ජන තමන්ගේ වැඩවැරීමම් එකක් රටක් ගොඩනගන්න පුළුවන්ද කියලා රටේ ඇැම් පුරවසියන් ප්‍රශ් කරනවෙලාවක අපි වෘධය සමිති අයිතිවාසිකම් දිනාගන්න පුළුවන් අරගලවලින්ද කියන කතාව අද ජනරාවෙන් සාකච්ඡා කරන්න අපේක්ෂා කරන්නේ මේ අපි කතා කරන වෙලා වෙන විටත් තැපෑල වර්ජනයක තැපෑල වර්ජනයක අප ඉතිහාස අපි පුංචිකාලය අපි පුංජිසන්ති මහිත අප අම්ල තාතලකාල අහලවත් බෙන දෙදයක් ගුරු වර්නය කරනවා දැන් මහ පාරටයනෝ ගුරුවර සෞක්‍ය ශේෂත්‍රයේ ර්ජන ප්‍රවහනාංශයේ කෝචයෙන් උදයට සේවකව කොමට ගෙනලලාාන හස ෙදරටයන් විදියක් න ර්නය කරන සමට ඒගොල්ොල ගෙන ඒගොලින් පෞද්ගලි ප්‍රශ්ණය මේ අහිංසක මනු්‍යාව උගසට ගන්න තැන්වෙල්ලතියෙන. හැබැයි අපට වෘතිය සමිති ව්‍යාර ඉහාසය තු වඩා වෙනස්. එනිසාපයේ වෙනස් ඉතිහාවෘතිය සමිති ක්‍රියාකානකම්. හොමද අපි වෘර්ථකයන්ගේ ඉල්ලීම් ගන්නේ මේ දේවල් පිළිබඳව කතා කරන්න හද අපි කතා කර අපිරටේ එවැනි ප්‍රකට වෘතිය සමිතිනායකෙක්ට සුනිල්ල සිල්ල මහත්මෑ එතතුන් උ සභහපතිවරය මාධ්‍යලයකම් ජාතික සේවක සංගමේ අයිබන් සුන්ල්ල සිල්ල මහත්ම අයිෝ සුල්ල සිල්ල මහත්මෑ දැන් මේ ඔබතුන් විශ්වාස කරන දැන් වෘතිය සමිතිවලතියන්නේ සැබෑ වෘතතිය සමිකාරි භාරරි කිය දැන්මුත්ති සමිතියල සැබෑකාරිභාරය ඇත්තෙත් නෑ එදා උත්ති සමිතියල සැෑකාරිවාාය තිබනෙත් නෑ ඒ ප්‍ර්නය මහ බරපතල ප්‍රකාශය මකද කතාව පැහැදිලිකහෝ. ඒක තමයි මේ රටේ ඉතිහාසය නිදසෙන් පස්සී ඉතිහාසය ගත්තම දේශ පාලච්ඥය හිර කරලා බිත්තියට තියලා තමන්ගේ අයිතිවාසිකම ඉල්ලන ව්‍යාපාර්තමයි තිබුණේ. එදත් මේ විදිටම වෙනවෙන නම්වලින් වෙනවෙන ක්‍රමවලට මේ ජනතාව බිල්ලට තිලා වැඩවර්ජන්න, අරගල් හාර්තා විවිධ නම්වලින් විධ කාලවල එව තිබුණා. එහෙම තිබිච්ච හැම අවස්ථාවකම මොනෝද මේවයි ලැබුණි කියනක දැ පශ්නෙ. අද වෙනකොට ඉතිහාස පුරා ලබාගත්තදේවල් එක්ක බලූ තුෘති සම්ති. වැඩවර්ජන අරගල් හර්තාල් කරලා ලබාගත්ත දේවල් ඉතාම අල්පයි. නමුත් සාකච්චාටේවල්ලකින් රජත් එක්ක එකතු වෙලා කරගෙන දිනාගත්ත අයිතිවාසිකන් තමයි වැඩි. එහෙම හිතවා යම්ස්කින් කෙනෙක් හිතන්න පුළුවන් අද වැඩවර්ජනය කරන කණ්ඩාම් හිතන පුළුවන්. නෑ අපි හැමදාම අයිතිවාසිකන් දිනාගත්තේ වැඩවර්ජනය කරලා යම් යම් හර්තාල් කරල තමයි. මේවා දිනාගත්ය කියලා. මම දන්න ඉතිහාසය චාල් නවදන්න ඉතිහාසයේ සොයා බැල්ලිම්මත් එක්ක මට පේන එහෙම දිනා වර්නින් දිනාගත්තයක් නෑක ොබතු බන්නවා කිය දි දිනාගත්ත ස්වල්ප දැත්තිේන ඒ සත්‍ය වැඩවර්ජරින් වෙනත් වනත් යට අරමුණු මුල්කරගෙන කරන වැඩවර්ජනවලට දිනාගත්තයක් නෑ එකට ම උදාහරන්නයක් කියන්නේ බොරුවට නිදාගල ඉන්න එකකාව නැගිටුවන්හ යමාරුවනි ඇත්තට නිදාගෙනන්නෙක් කියරලා නට්‍රණ ලෙසි. ඇත්ත ප්‍රශ්්‍රස් සදා වැඩවර්ජනය කරානං ඒ දිනාගැනීම පහස් වී. බොරු සිද්ධිය සම්බන්ධයෙන් මවපාලා වැඩවර්ජනය කර න එක කවබ කවදාකත් දිනාගන්න බෑ.ඒතම ඇත්ත මේ නිසා අපි දැන් මේ මෑතයගේ අපි දැක්ක වැඩවර්ජනත් එක්ක ඕෝම දෙයක් බොරු වැඩවර්ජන. ඒවා සේවකෑටක් කිසේ තදාලත් නෑ සේවකයාගේ අයිතිවාසිකම දිනාගැනීමේ කර්තාභේකට ෘති සමිතින් නායකෝ මෙහෙම් කල්ලත් නෑ. ඒක නිසා ඒ තුළින් කවම කවදාකත් මේ මෑති ජවාසය කරපු වැඩවර්ජනත් එක්ක මම දකි නෑ කිසිදු අයිතිවාසිකම දිනාගත්තා කියලා. අපි ඉදන්නවා ඉතිහාසය පටන්ගත්තම පැෑ අටේ. සේවා මූරයත් එක්ක පටන් අරම් මේ වැඩවර්ජන කියන අයිතිවාස්කම සමාජයට එකතු කරලා තිනුම්. ඒ එකතු කරපු වැඩවර්ජන කියන එක අද මහා කැත විදියට කිසිදු අයිතිවාසිකමක්ඉල්ලන්න නැතුව පුංචි පුංචි සිද්ධීනුවලට වැඩවර්ජනය කරනවා එක අධ වෘතිය සමිති ක්‍රාකාරයත්තුවය ප්‍රශ්න කාරියෝයි කියන්නේ. අද ෘර්ත සම් ්‍රාකාරච්‍යය සාමාජිකයා ඕන විදියට නෙමේ වැඩවර්ජනය කරන්න සමාරක් කලාට සාමාජිකය දන්නෙත්න සේවකය දන්නත්නය අපි කුමක් සඳහා වැඩවර්ජනය කරනු අද කියලා. ඒ ෘත්ති සමති යකෝ හිට්‍රපුගමන් නිින්දෙන් නැකිිට්ට වගේ ඇද දොලහ පැයිනම් අපි වැඩවර්ජනය හෙට ඉදම් වැඩවර්ජනය හෙට ඉදංම් අපි අකුරට වැඩ මෙවැනි ප්‍රකාශ නිකුත් කරලා වැඩවර්ජනය සඳ සේවකය ඔසා සාමාජක එක රසි කරගන්නවා තින් සාමාජිකන් හවුත් අපි මොකටද වැඩවර්ජනය කියලා ඒ සාමාජික දන්න දැඟපුතු මක්කයුගවගේ දුම්පිය වැඩවර්ජන. දුම්පිය සේවකඋ දෙන්නෙක් යැම්සිි ප්‍රශ්නැක් වෙලා ඒ සේවකඇ දෙන්නාගේ ප්‍රශ්න නිසා සමස්ථ මේ රටේ ජනතාවගේ ජාතිකවස්තුවක් අක්කා අකර්මණ්‍යය කරලා. හැබැයි අපි දුම්ග්‍රිය ඇංජින් සේවකයගෙන් සා ගාට් කෙනෙගින් අහල බැලිවනම් ඔගුල ුණට ද වැඩවර්ජනය කරය කියලා කරන්න කියලා. අපි දැන්නෙත්නෑ අපේ නාක්‍යව කිව්වා අඩ වර්ජන දොලාට වැඩනවත්තන්ික් කෝච්චිය ගදාල යන. මේ උදේ අරංගාපු කෝච්චිය. ඇත්තම් මේ දාවනය කර කර හිටපු කෝච්චිය. ඇන්ජිමනවත්තල මඟදාල යන. මොන්න තරම් පාපී සිතිවිලද සංචාර්ක ම අපි දැක සහලට උඩට දුරිය මාගේ දුරී මකනවත්ල න සංචර්ක ැහල රේල් පාදික දෙන අයි ජවිතන්නේන රට කාගේ වරදද මේක සම්මාරක්වෙලාට අපි හැමදාම රටක් වොසෙන් චෝදනා කරනවා රජයන් වලට රජයන්වල තියෙන වැරදි නිසා මේ අපේ රට වැටිලා කියලා. ඒක රජන් වසෙනු සයට පළාකට වඩා වග කියන්න ඕනේ. නමුත් අපිෆ සමාජයේ පුරවැසිය විදියට උත්සමති නනායක්‍ය විදියට රටේ පිළිගත් යම්සි තනතුර ධාරණ පුද්ජල විදියට රටේ ජාතිකවස්තුවා. හසුරුවන පුද්ගල විදිට ඒගනට වකීමක් නැද්ද. ඒගුණට පකී වතින වගකීම පැහැර ඇරලා මේ වගේ රට අකර්මාණ්‍යය කිරීමෙන් සිද්ධ වෙන්නේ රට දිනෙන් දිනා අපස්සරයනක තමයි. මම ඉතිහාසය ගැන කතාගොරොත් අපේ රටේ ඉතිහාසය පුරවාම යම් නම්නගම්වලෙන් වර්ජන තිබුණා. එද්දාසම්සේ පනස්තිනය ගෝස්තු ලොස්සෙද හරතාරය. පටන් ගත්තා. ොකත්ත දිනපු ජයග්‍රහණය. කෙන්හර්තාලේ ජයග්‍රහණයක් නෑ පණසයි. නෑ! පනස්තුනේ පනස්තුනෙ ජයග්‍රහණයක් නෑ නිකම්ම නිකන් නාමිකව අරකිවවාගේ මොකටද පටන්ගත්තේ මොකස් සඳාත පටන්ගත්තේ අවසානයක රජයක් පෙරලීමේ කුමන්ත්‍රණය දක්වා ගිහිල්ලලම නෝතින්නේ. පටන්ගන්න වෙන අරමුණකින්. අවසන් කරන්න වෙන අරමුණගේින්. අවසානේ ඇනම් පෙරලා වගේ රාජ්‍යනානායකැල්? අවසාල් නැතිව නැවතිනයගොයින්ද ධනපති පක්ෂවල ඇමතින් අන්නර්ගෙන මේ වගේ පුරවැසිය අයිංසක පුරවැසිය වාමාන්සික ව්‍යාපාරය වෙනුවෙන් කියලා බිල්ලට දීලා මේ කියන නායක්‍යන් වැජබීම ක්‍රමය තමයි මේ හඳු නා දෙන්නේ ඊට පස්සේ අපි ගන්නම අපප්‍රියල් කැරල්ල ඇත්තේකි ලබාගත්ත ජයග්‍රහණ මො මොකක් සඳහත මේ අපප්‍රියල් කැරල්ල තිබේ කාග ත් ඇවුත් කියයි අප්‍රල් කරල් අපි දන්නන්නේ අපිත්තාභාගුණා පන්තිපහට ගියා තමයි පන්ති පහැ කිව්වා ඉන්දිියයානු සම්භාවිතාාවත්ත එක්ක ඉන්දිියයා පුර ඇසි භාාවත්ත එක් එකේ ඉන්දයා වතුවාගාත් එක්ක මේක අරගලයක් කියලා. ඉති එ පටන්ගත්ත අරගල අවසානය හැත්ත එක ජීවිත පූජාගල තමයි නති කරන්න ඕන ජයග්‍රානය මකක්ද ලබාගත්ත ජයග්‍රාණය නෑ එදදා සම්සි අස්ුව ජූලි වර්ජනය මොකක්ද වුණේ සුව ජූලි ර්ජනති බක් මොන් අටද වැඩවර්ජනය කර ගලා දත් ඇහවුවත් අසුිය වර්ජකයන්ගේ රැකියා අහිම වෙලා ඉන්න වර්ජකය අදත්ද අදත්තාම පාරේ අසුුව වර්තියන රැකයා නෑ වන්දි නෑ ඒගොළ බිල්ලට ගේ කවුද අයිංසක සේවකයා ඒවාට නායකත්ය දෙන්නේ ගළන් සුර සැපවින්දා ඒවාගේම අපි අසිය ජූලි කලු ජූලිය මොකස් සඳහද කාසඳහාද ජීවිත පූජාගර විතරයි. ොකක්ද දින්නේ ලැබිච්ච දෙයක් නෑ ඒ වගේමල්ටටිරැල් රටේම ව්‍යකුර තත්වක් ඇතිනම් අරනම් කොච්චර මර්රණදිගේ අද සංඛ්‍යාලය කරන නෑ. මොකක්ද ලබිචි ජයගාන ප්‍රභාගන ලබූ ජයග්‍රහණයකුදනෑ දෙමන ජනතාව ලබූ ජයග්‍රානයකුත්නෑ. අයින්සක මනිස්සුන්ගේ ජීවිත පූජා කිරීම තමයි සිද්ධ වුණේ ඒ විතරද්ද අපි අවසානයකිමු මේ රාජපක්ෂ කෝටාබේ රාජපක්ෂ පලව හැරීමේ අරගලය මොකදද වුණ ඒ අරගලයට අරම්ුණත්තිබුණද. ඒ අරමුණේ අස්ථ අවසංකරන්න කොහොමද කියලා. පටගන්න කොහොමද අවසංකරන්න කොහමද මේක ජීවිත පූජාවක් නැතුව කරගලන්නේ කොහමද ගෝටා පේ රාජපක්ෂ ජනාධිපතිකම දාලගියා තමයි. දාලගිය අරගලේ නිසානෙමේ. එතුමාට ආර්ථිකය මෙහෙවන්ඩ නොහැකියාව නිසා. එතුමා එදාට පවවෙන්දා ජනාධිපති දුරේදලා තමන්ට මේ රටේ පුරවැශයන්ට කණ්ඩ බොන්ඩ දෙන්න ඉල්න්න පලදින්නදන්නද රැකයා සුරක්ෂිත කරන්න බෑ ැරිත් ැක්ති ආර්තික මන්ඩ ැ නිසා ෝටාව ේ දාලාගයා මනිසක් මේ කියන අරගල කාමෙන්ගේ අරගලය නිසාක් ද්‍යානේ සමඒම ජයග්‍රහණය නැතිවෙච්ච කෙරවල වෙච්ච දේව. අපි හිතමු බණ්ඩාරණයක බණ්ඩාරණයක ගාතනය කරා මොකක් ධරමුණ මොකක් සඳල් කවුරුත්දන්න බ්ඩාරණයක මැරුවයි කියලා ලබාගත්ත ප්‍රතිඵලය මොකක්ද මොකුත් නෑ ප්‍රේම දස ජනාතිපත්වේරය මරා දැම්ම මොකක්ද ලැබුණේ ලැබිච්ච දෙයක් නෑ මෙන්න මේ වගේ මේ අර්ගලයේ විප්ලවය හර්තාලය කියන වචන අද මේ සද්ද ගෝෂෙන් ඇත් වෙලා තින්. ජනතාව කැමති නෑ මේ කියන එක වචනයකටුවන්. ජනතාව කියන්නේ නෑ සාමකාම ි දෙයක් පටන්ගන් ඒ සාමකාමි ජයග්‍රානය කරයි. අද වෙලාතින හැමදාම ජනත විතති පරුණත් පෙරටු ගාම පක්ෂත් අර ලකු ප්‍රශ්නැත්ති. ඒ පක්ෂ දෙකේ අරගල ඇත්ති නවා ැ ෘතිය සමතිය කඩාගෙන වැටන්නේ වගේභිමතාර්ත බිඳ වැටන්න හේතුනි දේශපාලික පක්ෂ ඔය ෘතිය සමිති වලට ලගමට ඔබතුමන් කියන විදිහෙන. දේශපාල පක්ෂ බොහෝමයක වෘත් සම්තිතියනවා ඔ මනයෝජනය කරන්න තෙම මන යෝජනය කරන්න අපිටත් වලා ප්‍රබල වෘත්ති සම්තියඇති නවා දේශපාලන පක්ෂයක් ෘත්තයම් ති තියෙන. ඒ වතුකම්කර සංගමය ලංකා. ඒගොලාන්ගේ වෘති සමිතියයි දේශපාලල පක්ෂය දෙකම එකයි වෙනසක් නෑ අපේ ජාතික සරු සංගම ඇස්සත් ජාතික පක්ෂ දෙක් ප්‍රතිපත්ති දෙගක් සමහර වෙලාන්න නෑ වතකම් කරු සංගම දෙකම එක එකයි. එක විනාට අද වෙනකං ඒගොලන් හැමවෙලාම උසිට අනුව සාමකාම ඉදියට තමයි පක්ෂමහෙවන්නේෙන් ෘති සමත මේ වන්න ඒගලට තියනවා එක බැලස් කරන නෑ මේ සුළු පසමාරක් හිතන තන සුළු පක්ෂයක් නිසා සුළු ජාතියක් නිසා හැම සුළු ජාතිය තමයි හවක් වෙලාවට අරගලවට මැදිහත්වවෙන්නේ. නමුත් ඒ සුළු ජාතිය අදවෙනකොට නහටව තමන්ගේ අයිතිවාසිකම් බොක්තිලින්දිනවා අයිතිවාසිකම් බෝපර්මයිනක් අදනකක් ලැබිලත් නෑ. ඒ ලැවිච්ච නැති පිරිස්ස අදවෙනකොට බෝම කනගාටු දායක විදියට මගේ යිති ව නිහට විප්ලක් කරනවා. කෙනෙක්ට ප්‍රශ්නය කහ පුල ඒගොේ නිහට ට නිසා යිතිවාසකල ුනැද කිය. නහඩවහිටපු නිසා නෙමේ නහෙන්ඩවදල කරපු අයිතිවාසිකන් නිසාත අද බොෝ අයිතිවාසිකන් දිනලතියන්නේ. ඒගොල්න් අද ේරටේ පුරුවඇස විදට පිියාරන්තින. ඒ එකම එකගොලන්ට ලකු ජයගාන එක පක්ෂේ ෘර්ති සම්තිය ලබාගත්ත ලොකුම ජයග්‍රණය ැවුවත්ද්‍රී අටක පුරුවවැසි භාවය එක් කනෙත් දෙන්නත් උන්දෙන ගන්න අනෙේ දා සංඛ්‍යාවක් එක විටට ගත්ත ෘති සමතියක් ගත්ත පක්ෂයක් ඒ ඒ ඒ අයිතිවාසිකමෙන් ඒ වතු කරේ වැඩගරන්න ජනතාව අදලා සතුට වෙනවා. අපි මේ රටේ පුරවැසි අපි ඉන්දයානු සම්භාවතාවයක් එක්ක ලංකාටාවේ නමුත් අපි දැන් අද මේ රටේ දෙවිනි පුරවසි ුන්නේෙේ පලවෙනි පුරවැැසිු ඒ ඒ අගේ කිරීමම ඒ පිරිස සතුනින් පත්ත ලතින්න නමුත් ඒ මං පි අප විශවාාස කරනවා ඒ ඒ රැකියාවනු වත්තු කරයේත් ඒේදළු නන රැකියාවනුව ඒ රැකියාවට අපි අලුත් තාක්ෂිණය දී ගන්න බැරිිවෙලා තියෙන ගනිසා තමයි තාමත් ඒ වත්තු කර ජනතාව දක් දිනවා දැරත් දැක ෆෙස්බුක්් එක එක මැසිි එක මෙහමක පාරට ේදලු නෙලා ගෙනයනවා ලංකාවට තාම එහෙම තාක්ෂණය ඇවිල්ලනෑ. එම් මුුණානන්ගේ ඒ ජනතවත්. දක්ෂැත එක්ක ජීවත්තේ යද වෙලා තියන අව්‍යකාගෙන ඔලුවට ඔප්පිදාගෙන කලු වෙලා ඒ මිනිස්සුන්ට නෝරැලිය සීතල තිබුණට දුක්කත ජීවිතයක්ක් ගත කරන්න තේදරුණ වා කියනෙකර ඒගලන්ට පඩි වැඩිකිරම් කරනවා කියවා පඩි වැඩිකිරීමම් කෝමත කරන්නි කරට අම තීරන රුපියල් දහක් පඩිවැඩිර ඒක රුපියල්ද පඩි වැඩිකිරීම තම සක්කෝටම්බුන්න ඒවලොක ලොක ප්‍රශ්නතියනවාඒ ඒ වැඩ කරන චිවවාගේ වැඩ කරන අරගල කළ යුතු වර්ජනය කළ යුතු ජනතාව පැත්තකින් ඉඳලා. මේ සැප ස්වර්ලිය ලබන පිරිසක් පුංචි පුංචි දේවල් වලට වර්ජනය කිරීමතම මෙරට අද ආපස්සිං ආපසර ඉලති. ඒන ෘතිය සමිති තමන්ගේ අයිතිවාසිකම් ගන්න මොහක්ද කර නොනබතුමන්වය එක කියන විදිට හෙමන. අද වෙනකොට ෘත් සමති ආඥානත්වය නොන. ඒ ආජ්ඥාපනත්න්න ව කටුතු කළ යිත. ඒම නැත්තුව තමන්ට රිසි පරිදි. ෘත්තු සම්තිය මෙහිවන්න බෑ අද වෙලකොට වෙලාති න්නේ ෘත්තු සමති ආශඥාපනත කියූපු නැති තමති නායකෝ ගියාගත්ත අද එට බිහිවෙනර ගායකෝ බිහෙනවා ගද ඒ වගේ උෘත් සමති නාක බිහෙන අපි දන්න ඔයිෂ්කට්ිකත් දෙනෙනවන්න හවලා උෘත්තු සමති නාය චාරකය එධර්ථම අපි දන්නේම උෘත් සමතිනාය චල්ල තියෙන සමති ෘත් සමය නක න්න නාචෙක් කර දන්න නමුත් එය හතු පිපෙනවගේ පිපෙනවා නැති වෙනවා. ඒ සංගමුත් ඒමයි. අද වෙනකොට මේරට ජාතික සේවෝ සගමේ දැන් අවුදු ති අක්කතැලයක් පණහා කිිට්ුවෙන්් ඇල්ලා තාම ප්‍රබල ස්ථානී ඉන්නන්නේයි. ඒ අවශ්‍ය වෙලාට අවශ්‍ය සටන් කර නිසා. අනවශ්‍ය විදියට අනවශ්‍ය දේවල් කිරීමට ජාතික සේව සංගමයත් මන්දන්න විදට සැබෑ ඇවෘති සමති ඒම කටුතු කර නෑ. ඒකට තියෙන වේතිකාවක්. ඒේදිකාව කිවම අපි දන්න ජාතිකකම්කර උපදේශක සභහෝගේලා රජාත් මෙහෙවන ෘති සම්ති ඉන්න හාම්පුතා ඉන්න හාම්පුතයි රජායි ෘති සමතිය තුන එක මේසේ වාඩිවෙලා ආගිව් කරලා තමන්ගේ ප්‍රශ්න ජයග්‍රහණය කරගන්න අවස්ථාවතියි න එම නැතුව ඒ තුන්ගොල්ලගම එක එකඟතාවයෙන් එකතුවෙලා ඒ අනපනත් දක්වා වර්ධනය වෙලා අනපන්නත නීතියක් බවට පත්වෙලා නීතිය පා රිභෝජනය කරන්න සාමාජිකයාට කම්කරට ලැෙනට ඒකතමයි ක්‍රමවේදයකෙන් පිට වෙල ක්‍රමවේදයක් නෑ හැම ේටම රජය අවසාන තීන්දුගන්න ඕනේ රජ්‍ය අවසානය තීන්දුගන්නඩ නිකම් බෑ රජය පනතත්ජයෙන් න පනත සම්මත කරගන්න ඕනේ පනත සම්මත කරාමතුමයි නීති වෙන්නේ. ඒම නීතිය වුණාව පස්තමයි අපිට සේවකල බුක්තිවිදින්ද අයිතිය ලැබන්නේ. හොඳ යදපි මේේ වෘරතතිය සමති අයිතිවාසිකම් දිනාගන්න පුළුවන්. අරගලින්ද සාකච්චාවෙන්ද සම්මුතියෙන්ද කන ක පිල බඳව සාකච්ඡා කරමෙන් සිරෙන්නේ ජාතික සේවක සගම උප සභහපති මාධ්‍යලේකම් සුනිද සිල් මහක්ම අපේ සාකච්ාාව සහභාගිවෙනේ ැන් වෙලව එකොල හයි වෙන අඩි විසිද් දෙකයියි. ය තතුුල්ල පරුරගුළුලාදින ගයිීතිිකා යදිනයා තිිකස් දිවියන් පට නේසි පී දිවියන් හට නෙස උළුවකොටට පැන පහරතනට පැන පන කුටය තුළ මරගුරුලාගේම මකීතිිකා යදිනයාතික දෙවියන් මත නැසින් හි දෙවියන් හට නැසි පුළුවකුට නැතැ ආරපන දුරු කුට්ටිජෙ තුළ තුරගුුණුලාගෙන කාවිීතිිකා යදිනයාතිකම් දෙවියන් හට නැසි ඊී දිවියන් හට නැසිවා ළුවකුටැ ආර්තනය සිත සලසන ජනාවය ජනසිත සලසන ජනාවය. වරතිය සමිති අයිතිවස්සිකම් දිනාගන්න අරගලවලින් පුළුවන්ට මේක තමයි අද අපේ කතාව. මොකද මේ දවසල හිම අරගල තිබෙනවාම් තැන මෙදවසල තැපෑල මේ අපි කතා කරන හොට තැපෑල යම්මා කාරයක වර්ජනයකට ගිහිලයින්නේ දන්න එක සැපෑවටම තැපෑලේ ඇත්තු කියෙන කතාව ඇත්තද එෙමට රජය ආණ්ඩුව පැත්ත කට්ටිය ගෙන කතාාව ඇත්තද වෙනම කතාව අපික හොල්ල බලු නමතතිය ඒ වර්ජයක් හැයිමහරිව බැලූ ැලීමට සාධර්ම ැද්දකල්ල අපිටම ප්‍රශ්න කරන පුලන් සමහරලාවට අපි මේ ආර්ථිකයෙන් ගොඩේන නම් රාජ්‍ය ව්‍යවසයි ප්‍රතිසංස් කරය කරන්න. අපි මේ කතාරන ගන්න දුලේ අප ප්‍රතිසංස් කරනය කරමිණින්නේ. අපත් ආයතනයේ න් සියයක්ක්වෙත අපි පහුග කාල පරික්ෂේදය තුළ සුුවච්චාන්දික ක්‍රමයකින් ගෙදර ඇරයා නිසා සමහර එව කරන්න වෙනවා ප්‍රාජ්‍ය සේවේ තුළ එහම කරන්නතු අපිට මේ ආර්ථකෙන් ගොඩන්න අමාරුයි අපි මේ කවරුත් හොඳයි කියනවත් කවුරුත් නර්කයි කියනවත් මේේ අපි මේ කතාාව ඇත්තොහයන උත්හ කරන්නේ මේ සුල්ද සිල්ලම හත්මය දැන් ඇත්තරම මොකක්ද දැන් අපි මේ දවස්සලගත්තොත් එක කතාවත්තමයි රාජ්‍ය සේකයන්ගේ වැටුබ විසිදදාගෙන් වැඩිරගේ ලිදක් දෙවේ ොහෝ තැන්ගල හෙම වැඩ උද්ඝෝෂණ කරන වැඩරර්ජනය පාරට ඇල පපුරස්තකෙන් උද්ගෝෂණ කරනු තැ ොබොතුමන් නියෝජනය කරන්නේ ජනාධප්‍රත්තුමන්ගේ දේශපාලන ප්‍රවාහහි නෝජය කරන පක්ෂය වෘතය සමතියන ජනාධීපත්තුමන් වැඩු පැඩිරනව කියලා තියම්මාකාරෙක ඉංගි පළ කල්ල තියන වෙලාවක ඇයි ඒයි මෙම වැටු පඩි කරන්න කියලා වි උද්ගෝෂණ කිරම් කරන්න බතුමන් ශස්වාස කරන දි මට කියන්න තියනෙ එහ පාලන ආණ්ඩු කාලේ රපියල් දහදාහකින් රාජ්‍ය සේවක්කයාගේ වැට්ටු වැඩි කරා රුපියල් දදාස් පන්සේකින් පුද්ජලිකන් ස සේවකයාගේ වැටුප වැඩි කරා. මේ වැටු පැඩිකිරීමේදී අර ජනාධිපතිවරයා කිසිදු ඉන්ගියත් දුන්න දුන්නාද දුන්නේ නෑද කියන එක ඇව්වාම එහම ඉංගියක් කාඩුවත් දුන්නේෙ නෑ. ඒක නිසා කවුරුවක්කත් පාරට පෑලා උපියල් දහදාක් පටු පෙඩි කරවුගේලා ඉල්ලීමක් කරේ නෑ. අපි සතුට වෙනවා ජාතික සේවක සංගම විදියට අපේ ඉල්ලීමක් විදිට එ එදදා මැතුවරන පොරොදුවක් ඉර තිබුණ ුල් ැතිවන ොදක් ඉර බුන ද ි මතිවරන පොරුන්දුවක් ඉදිර දුන්න නඇතුව. අවසානයේ අපිට මතකයි සරපතොන්සක මැතිතුමා චන්දඉල්ලන වෙලාවේ. තමා පොරොන්දුව අයිතුමා දුන්නේ දස් පහල වෙහිම පොරොන්දුව තිබෙන පොරොදව තිබෙන ඒක පිළිබඳ කති කාවර්ති බලාා අපි ඒඒතැ ඒ ටාකට්කට යන්නඩ ඕන කියන නමුත් ලිකිත පොරොන්දුවක් ම දැනවත්ව නෑ. නමුත් ඒක අවසානයේ කවුරුවක්කත් ඉල්ලන්න තුව පාර්ට බෑල සටනක් නැතුව රජයේ සේල්කයට දුන්නා. ඒක මතක නෑ ඒක මතක නැතිවෙන්ඩ හේතුව අර සටනක් උද්ගෝසණයක් කරලා අපේ රටේ සිහල මිනිස්සුන්ට තීරවන ගතියක් යමක් ඇඟට දැන වෙලා තමයි එක ලැබෙන් ඕනේ තාත්ත පාරක් ගහල කොන්ඩකපංවරෙන් සල්ලි මෙන්න කියලා කිව්වත කොන්්ඩකපාගලේ ආවා කියල මතකතිීන්. ඒමලතු නිකං කොන්්ඩකපන් එඩ කිය කිවුවට කෝඩි කපාගෙන ාවද නැතික තාත්තර මතගත්න කොන්්ඩ එකපු පුතාර මතකත්නෑ. මේ වගේ තමයි යමක් ලැබෙන්ටත් ඒ ලැබෙන එක ඇඟට දැනෙන්නේ ඔ ඔය කියන අරගල්ල අලෝව ම එක් වම තමයි එක මේ ලැබෙනවා කියලා දැන්න දැන ලැබෙනවා කියලා ැ දැනති ගෝෂණ කරන්නේ ජනාධිපතිවරයා තමයි ගෙනට මටක දාගන්න ත්සාර කියීමට දාගන්න කියම අපි තමයි සටන් කල්ල ජනාධිපතිවරයා බය කරලා මුදල් ඇමති බයක කල්ල මේ ඉල්ලීම රාජ්‍යසයකට අරන්දුට කියට නවරහ දන්නේ ඉති ඔය කියනද දහදා දෙනකොට තිබුණාල් කාගෙ එක් උන්ටකට කියන අවුසෙන් ාතික සේවෝ සංගම මේ කවුන්් පටත් එක දාගන්න බැරවුණා අපේ රජත්තුල පිඉල්ලල ලබා ගත්ත ඇලා නහටමන ඇුණ සාකච්චා මෙසේ මිනිස්ු දන්න මේ කෝම තරම් දුන්න කියර ජනතාව ඉතින් මේ වගේ පශ්නැත් එක්ක තමයි අදද විසිදක් දැන් අය ඉස්සර නම් රුපැල් දෙදහස් පන්සියක් වැඩි කරව් පන්සීයක් වැඩි කරව් පන්දාක් වැඩි කරව් කියලන්න ඉල්ලන්නේ දැට ල ැ ට ලුගාන කිල්ලන්නන්නේ මොකද අන දටහත් දීලනය තිබුණේ දදා දුන්නානේ දැන් ඉල්ලනවනම් ඉල්ලන්න ඕනේ දහදාහට වැඩියෙන්නේ. දැන් අවසානයේ දැන් විසිදහක් ඉල්ලුවට රජවැට වසයෙන් අද රජයටවගේ ඉමත් වීවා දෙනකොට දහදාට වැඩිය දෙන්න. ඒක තමයි මේ ඇත්තකතාව ආණ්ඩුව. බල කරනවා අපල් විසිධහත් දේවාදියාව කියලා දැඒවා ඒකම රජයක් කල්පනා කරනවා දැන් මේ තෘප්තිමත් වඩ සේවය ෘප්තිමත් එන්න කෝමද දෙදස් පන්සියක් වැඩිකල් ඇල්ද පන්සිියයක් පඩි කල් ඇද නෑ දැන් තෘත්මත් කෙන්ද සේවකය මදන්න දහදාට වඩිය බලාපොරොත්තියනම බලාපරත්වය ඇයි මීට පෙර රපිය දහදාගේ මටු පෙඩි කළ තිබුණනි ඒ අදහදකින් වැඩිගරලි මද යගට දැන ොබතුමන් ඔය නිකං විය ්‍යාර්තය කියනේ වත හදාහකටට වැඩිය වැඩිවෙයි වගේ කබතුමට ඇ ඒයි වගේ මට දැරෙනවා. යනධිපතිවර ඇකිවිනෑ. නමුත් අපිට තේරෙනවා මේ ඉල්ලන ඉල්ලීමත් එක්ක විසිදහ යටතාාකටකට යන්නේ ඇයි දහදහක්කිල්ලන්න ඇත්ති. විසිදහ කියන්නේෙ ඇඟට දරාගල බැරි ප්‍රමාණයක්. ඉතින් සමාල දෙනෙක් කියන්න පුළොන් උද්දම්නය මේ බාණ්ඩ මිලේ කියලෑම මිනිස්සුන්ට ක්ඩපුුන්ඩ. නැතිවීම ඒවගේ ප්‍රස්නත් එක රැකයාවාහිමිීම මේවත් එක් එක වෙලා බලන්නකොට අපිට දිසිධහනේ අතරිස්ධාක් විතර වනන හරිවිජනා අප කෑම බකට්ටක සම්පූර් මිලිදීගට අන්ඩුවට දෙන්න පුුවන්ගන්න වන රජා ආන්ඩුට දෙන්න පුළුවන්වැඩත් තොන මේ හමදේම දෙන්නන්නේ බදු ආදායමන්නේ. මේක මිනිස්සු තේරුම් ගන්න ආණ්ඩෝ සල්ලි අච්චු හලා දෙනවා කියල තමයි. පෞ්ගේ රජයල් පෞගේ ආණ්ඩ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ. මොකද දන්න ැ ල්ලිකච්චු වදන්න නැතින්නේ. ඇති ඒ එහෙම දීල දීලදමයි මේ රට බංකොලොත්තුනේ අද එහෙම කරන්න බෑ කියලත් මිනිසු දන්නවා. සල්ි අච්චු හල සේවක ප්‍රශ්නයක්යක් කිසි ප්‍රශ්නයකින් විසදුන්හන්න බෑ නටේ ලෝකෙ අද මිනිස්සු ජාති්‍යන්තරත් එක්ක හොඳ මනිුදන්දකි ඉන්නේ. ඇති ඒක නිසා මිනිස්සු දන්න එක ඉල්ලන් ඕනේ ප්‍රමාණෙ ොච්චද ලබාගන්නඩ ඕනේ ප්‍රමාණකොච්ච. ෘති සමදිලා කියයා සතුටු කරන්න හරි අමාරයි. ඒකනෙගුලන් සයිලෝ වගේ සාමානය ඉල්ලන ප්‍රමාණිම ගණ්ඩ කියල සක කරන්න කණ්ඩානකු තින්නවා. ඒ සඩන් කරන්න කණ්ඩලාෑම කවදාක ජයග්‍රහණ කරන්න එන්න. උත්සම්ති ව්‍යාපාරය කවදාක තෙම වෙලා නෑ. ඒස මම දන්න විදියට අද ජනාධිපති අරයා මේ හට අ නිද ධාතුන්ෙන්ද බජැට්ටගේනෝ බජට්ටගේදී රට සතුටෙන්ද වැඩ කරන ජනතාව සතුට වෙන්න ිමුදලක් වැඩරයි සමහරක් දෙනක් කියනවා මෙ මෙහෙම කතාවකුත් කියන මේ රජේ සේවක ඇයටි තර පඩි වැඩි කල් මේ ප්‍රශ්නය ගොඩදාන්ට පුළුවන්ද මම දන්න විදිට රජේ සේවච්‍යගේ වැටපු ආණ්ඩුවෙන්ම ගොඩදාන මිසක් වෙන ක්‍රමයක් නෑ නමුත් මම දකින ඉදල පොල් කටනයක්කෙන තේ දල්ලු නිෙල්ල එක්ෙනවා මේ කියන ඔක්කමද වැඩිරෙන තිේ ගේ වැටිපු වැඩි කරගෙන එදා රපියල් පන්සියට වැඩිකරපක් වැඩකරපු ගෙදල ගෙදටපු ගුල්ලි වැඩකාරය අද පන්සියට එන්නේෑ. අද රුපියල් දෙදක් කිල්ලනවා. පොල්කඩන්ඩ ආ මනුෂ්‍යත් එහෙමයි මේ මේගොල්ලන්ගේ වැටුප මේ ගලන් ඉහලට දාර නැතින රජේසේකරල අර ඒකාර ඉල්ලුම සැපිමත් එක්ක හිර යනෝගේ වැඩක් ඒක. ඒකට මිලනිියමයයක්කයන ඉල්ලුම සැපිවානු. මෙතන ඉල්ලම සැපිවානු රජේ සේවකැගේ වැටු පඩිවෙන්නේ න මට අස්සන වෙලාදින වැඩිය මේමිනිසු. අන්නු අනි වාර්ය මසරලාතින් රජසේවකයයි රජේ සේවකඇට විතර පඩි වැඩිකරන්න ඇයි කියන ප්‍රශ්නයට සාධාරන උස්තරත් දෙෙන්න්න මේරට උත්සමතිනාකෙන්ටත් බැරිවෙලා තියෙනවා. දැම්මන් මේ දීපු උත්තරෙත්ත එක් තේරුම් ගන්නඕනේ රටේ අනිත් පුරවැසි ඔක්කොම. අපෙකෙදරමියබලද මාබල් එකක් කල්ලන්ට ගන්ටාය මක්කෙනවා. මාබල්ලගේ එදා උපය හට දට අල්ලපකෙන අරුපය පන්දහකිල්ලනවා. වර්ගාඩි ගන්ට කතා කරන්නේ. වර්ගාඩි හතලයක් කිල්ලකේ ආද දෙසීයක් කිල්ලනවා. මෙන්න මේ විරේ ඒගලන් මිල ඒගොලම හිලටදාගෙන තිී නේස අපි දක්කිනවා මේවා ෘය ඇතන ෘයම්තිබුණ. ඒ ඊලිම්ට වැටු පිහර දැමීමට කේවත් පුරු සම්මතික හරිකඇගේ විනන මේ අනම කම්කරුවාගේ කුළි වැඩගාරග වැටු පිහිරදාන්නිකිලා ඒගොලම් ඒගොලන්ගේ වැටු පිහිහරදා ගත්තා ඒවගේ තමයි මේ මේ කියන සටන් සාධාරණ වෙනවනං සාධාන එල්ලිම ජෛගාණක කරන්න පොමුම අර පෙර කිව්ග වගේ බොරුවට ඉනිදාගල විනිිය නගිත්වන්ට බෑ වගේ මේ උත් සමති්‍යාපාරය බොරු යිතිවාසිකම් සටන් පාලට දාෑල කරාම ඒක දිනාගන්න කොහෙත්ම ෑ ජීවිත පූජාවතම සිද්ධ වෙන්නේ. ජීවිත පූජාගන්න අද මේ රටේ බිල්ලට ගණඩන මියවිලතිින්. මේ රට්ටේ කීදා කද වෙනකොටට මේ තරුණ තරුණ බිල්ලට ජාති කියන්නකෝ. මේ අනවශ්‍ය නායකු බබා කරන්න ඇැතුළු විජේවීර ඇතුරු දැඟින් නොව කියන වාමාංසික නායකයන්ගේ හැසිරීමත් එක්ක කියදෙන බිල්ලට නොෝද බිල්ලටගේී මිනිස්සු මේ සටන්වල බීරෝ කියල කොයත් හඳුන්නවාද නෑ අනේ මන්ස මැරණ මන්සේ ගිය ඒ දරුව ගිය ඇගේ අම්මට තාත්තල සහෝතරයට බිරිඳර විතර මේචේ පාප කරනට ඇගල ගන්ට තු න විශ් විද්‍යා ශිෂෝගතතු ශේෂ ශිෂයගතු ගොඩක් කියලාට මහ පරට ගෙනල තින මහලට අම්මතාත තමන්ගේ ඉඩම කඩම උගස්තයල විකුල්ල තමයි මේ දරුව වන්නේ. හැවට මේ නා මේ ශිෂ්‍යෝටික ඇරගෙන පාරට යනායගේ දරුව. ළංකාම පෞද්ලික විශ්වවිද්‍යාලෙක සමරගැිදක කොතල ආක්ෂක විදාල ගන්න ැයි ප කියල කිව සහරයගේ ලෝකය වෙන රටවල්ල විශ්වවිදාල. මොකක්ද මේ දෙපැත්ත තේරෙන් නැති කතාව එපාගන හැබැ තමන්ගේ දරුවේ ඒතැන්ගලට යවනවා. චනේ අපේ රටේ පුරවසියෝ නායකයක් කෞධි කියල හඳුරාගන්නල බෑ නායකයාගේ සැබෑ තත්වේ මොකද කියල ස්වවැන්ඩිප. නායක කිවම නායක මේ කටින් කියනදේ තමන් ක්‍රියාවෙන් ඔප්පු කරලති නොද. අපි දැක්කේ එහෙම නායකෝ බොම අතු ලොස්සයි. ඒ ඒ ඇරෙන්ට නායකු නෑ අපි කිය බන්ඩා නාක හම නරද ඇඳල්ලා බැනීම ඇදරවා ප්‍රේමදාස මතය දුප්ප මිස්සුන්ට සලකණ්ඩ ගත්තා ජය ජයවතන මහතය මේ තමන්ගේ අතපය දිගාර විරෘධාර්ථිකත්යක් මේක ස්හට තල්ලු කරා. දැන් එහම නායකව නෑ තමන්ගේ හරි ස්වරූපය පෙන්න්න නැපි ලාල්කාර්ත සෞෝදරයගම් අන්්‍රකුමාර සහෝදරෑගම් වසන්ත සෞෝදරෑගම් මේ කාගිවත් දරුවත් මේ කියන සටන්වට පාට බැහල ඉස්සිරටය නොති කියනු. එක්කන කියන්නම් දවසගේඒකවට ආරධතනා කර එක්ංෙන් නොලඟ දරුවෝ. අපි ආසයි බලන්න දරුව ලංකා වෙනෑ. ගලන් වෙලා පෙට විශෂ ද්‍යයාාල අධ්‍යාපල ලබල දැකින පුද්ජලික විශ්වවිද්‍යාලංකාට බින්නන කියල කියන ගොල්ලා එපා කියලා කියන වයි්‍ය විද්‍යාල එපා කියලා කියන නමුත් එලම් පිටරට කියලලා පුද්ජලික විශෂවිද්‍යාල වල අධ්‍යාපන ලබල මේ ඇවිල වෛද්‍යවරු නීතිීනෝ විදදිර ටතු කරන ගලන්ට වරම්තියනවා නමුත් අයිංසක මේ රට අරකි වගේ පංචි නිසුක කම්කරුවගේ අම්ම තාත්ත දරවා විශ්වවිද්‍යාල යවාගන්න අවුරදු හතක් පහක් වලි කනවා. ොි කාල ල්ති කිලිතන් අපි දන්න මෙනොට කොතලාවල විශ්වවිද්‍යාලය හරිට කියන දිනට විශ්වවිදන් ව් න්ඩ ෝනේ විශ්වවිදයාාට ඇතුලන්නවොට තමන්ගේ ඇගිලි සරකෘල්ති කියයලා වෙන කිසිකැනුට ඇතුළ ෙන්ඩ ැයි ඇතුල්ට. ඇතියි ඒගේ නීතිරීදිිත්තක්ක අද මේ විශ්වවිද්‍යාලිකන් නීතිරීතිවලින් නැති නිකං අභාගාතයන ලෙන් බාට පත්ල විශ්වවිදල චාරයවරුත් දිරි කටුතු කරන්නේ දැ විශවුද්‍යා ශිෂත ඉදිරි කටිති කරන්න මෙහෙම කටයුතු කරල මේ රටේ අධ්‍යාපනයේ දියුණු කරන්න පුළුවන්ද. අධ්‍යාපනයේ සනාටිකින් යන්න පුළුවන්ද. බෑ ඒක නිසා අපි විශ්වාස කරනවා මේ රටේ බලන්නකෝ අද ංගල දේශය ගත්තම. ඒවගේ අපි දන්නවා මාලදෙන මාලදිවෙන් එදා ප්‍රසිද්ධ වුණේ ලංකාට ඇවිල ලංකාව අධ්‍යාපනය ලබල ලංකාවේ මිහිවෙච්ච. නායක තමයි ඒ රටඔල්ල නායක වුණේ බල මරදිවිනේ. අද මාලදිවිණ කටේ ලංකාවට එන්න මාරදිවින විශ්විතියාාවල ඇැතික ලතින්න. ඒ ගෘත විශ්වවිද්‍යාලයක් පුච්චලි විශ්වවිද්‍යා අපේ ලංකාව හැමදේම ධෘතාාර්ථිකය මුලින්ම පටන් ගත්තේ ආසියායම අපි ශ්‍රී ලංකාව. අද තාමත් යෘතාර්ථිකය වෘර්ත කරගන්න බැරුන්න අනි ඉන්දියාව පවාද විවෘතාාර්ථකය අසීමිත විතර විෘත්ත කල්ලා ඒ රට දියුණ වෙලා අපට ඇස්පේෙන් නඇද කංහෙන් නඇද මෙ ලන්න ඉන්දියාව දියුණ කහොමදගේ වෘර්තාාර්ථකය විවෘතාර්කයෙන් අප රට තියන සම්පත් විකුණ නද කියෙල කවුර රයවර. ඒ මහන මේ දවසලෙකැම මේ. ඒ මේ සම්පත් කියීන දේබල් තීනෙ විකුණන්නම තමයි ටටක සම්පත් යගුණන්න සම් ීන රටක විකුණන්ඩ. එ ැතුව සම්පත්තික තියාගෙන පොතිබදගෙන අකුලගෙන අස්සේ තියාගෙන ඉද නෙමේ අපි කිය මිනිකා අපිගේඋනාහරි පොළොවැට තින මුතුමැෙනෙක් මේ අවුනා කරන්න පොළොවැට තියාගෙන ඒවා විකුණන්න ඕන ඒවා නිර්මාණය කරන්න ඕන ඒවට අගේකතු කරන්න ඕ අගතු කළ විදේශකයන්ට ඒ දෙන්න ඕනේ. අපි දන්නවා අපේ අපි ඉන්නේ මේ බොලද ආර්ථිකක්ය එක්ක අපි දන්නවා යටත් විජිත යුගේ අපි අහලති ේ advocate, ගසි ලන්දේ සිම්ප සිංහව ඔක්කොම රට පාලනය කරන්නේ පාලන කලේ යනකොට ගීනෑනේ ලංකාව ර්ගන කවරුුව එක්කලෙක්ත් ගීනයි අවසාස එංගලන්තය මෙරට පාලනය කරා බොක්පොන් ලිප්ටර් හලිස් මේ කියන ලකා ප්‍රබබල සිංහර් කියන ආතන ඔක්කෝම තිබිනි සුද්ධ ඇයටති ඒ ඔක්කෝම පාලනය කරේ සුද්ද එතකොට සුද්ධ මේවා යනකොට අරංගය අද ඉන්න පාලකය බක්ති ඉදවා බක්පොන්ට එක පාච්චි කියැන කව්ද හෙලස්ක පාච්චි කියන කවද ලිප්ට එක පාච්ි කියන කවද ුක්පොන්් ඒගේ යත්ත ටුබැකක පාච්චිකැන කවද. මේවා ඒ රටවල්ල්ල ඒ කාලවලට වෙන යුග පෙරලි. ඒ යුගෙන්ලවට අපි එකඟ වෙන්නඕන. මූුණ දෙන්නන හැපෙන් වුන ගැටෙන් වුනේ ඒම නැතිව ආර්ථිකයක් ගොඩ්ට කඩ. බෑ ආර්ථිකය කියන්න හැමවෙලාම අවධානම බක්ති විඳලා. ලාබය බුක්තිීක නැතුව අවධානමන්නනතුව ලාභයක්ක් ගණ්ඩ බෑ අවදක් ඒම හිතන න හිති හැක් නම ව්‍යාපාර කරයි හැමක් නම ුනු දෙයක් කරයි අද රුපියලක් දැම්ම මට රුපියල් දෙසීයක් කනවා පස් නනේ ඒකට කියන ගැම්ලින් සූදුව මේ සූලක් නමේ මේ ව්‍යාපාරය කියන්නේ අවධන භක්තිය දින තර ඒ අවධානමට සුද්ධ කරනුවාද ලංකා එක්කනා කරනවාද රජය කරනවාද කියන නෑ. අද ජ රජය මේ රටේ ව්‍යාපාර කරන්න ගිහිල්ල වෙලා තින් මොකද. රජ බදුවාදාම එකතු කරන්න හැමදේම නැවත ඒ අලාපගන්න ආයතනල අලාප පවන්නයතුන. සමාජ සුබසිද්ධිය සඳහා යමක් වීදන් කරන්න නෑ දැන් අපි දන්න පිටරටකර ගියාම, ඉට කෑමබීම හරිලා බයි වෙනත් බඩු හරි ගනම් කෑමබීම හරිලා බයි. එකලි පුංචිම මිනිට පවා කෑමබීම ටික ගන්න පුලන් දිට බදු සහන දී දනවා. බදු සහන දෙන්න අර හල පන්තිම් බදු අයගල්ල දීනවා. ඉහල පන්තිම් බදුආරගන්න පල්ලට බදු දෙන්න අනිවාරෙන්ම එකම රිජුමාර්ගය කෑම සැපෙීම. අඩුවිිල ඉති ඒකා අද වෙන්නිනෑ අපේ රටේ වෙන්න දැ බදවන් නිස්වාස කරන මෙරාවයෙන්ත් එහම තැකට අපි තල්ුුව කියලා මෙවරයි පැන් එකට ආරම්භයක් දයි ඒම නැතිව එක පාරට මේක අද කිව්ව හෙට පිපෙන් ද බෑ මේ මේ ආරම්භ තේරුම් ගඩුනු දැන් අපේ ජනාධිපත්තුමාගේෙන දෙදස් හතලි සටේ මේ රැට සංවර්ධිතරටක්වේ මේක තේරුම් ගන්නිප සංවර්ධිත ලටක්වේ මේ හට උපරිමිටියයන් මේ උපරිමටියන් ව කියන එක එද සතුලිස්ටේ උපරිමට යනව කියන දැන් අපි උපරිමටේ ඇන්ඩ දෙදා ස්විසි අතර ඉඳ අඩි තියන්න ඕනේ. අඩි තියෙනකට අපි යම්යම් දේවල් අපට ලැබෙනවා ලැබෙන් අ තියනමඒ ලැබෙන එක අපි බපුක්ති විඳින් ලැස්ටයෙන්නො නතුවේ අපි හැම දේම එරට මිනිසුන්ට අල්තෙන් යම ගන්න්නන්ට හරි අමාර. ඒ උගන්ේ යනකොට විිප්ලබේ ආරකිවාගේ අර්තාලය මේ රටේ ඔය කියන එකක්වත් කියය අපි දන්නවා. පොළොන්නරුව ඔය කියන අනුඩාධපුරේ පදිංචි කරන්නට යන කාලේ ඩ. ේරනායක ගෝල්බින්දන කාලේ අනේ යන් දෙපා මැලේරියාව. යන් දෙපා මෙන්න සයිස් මදුරු කියල ඇන්න පෙරලා කොල්නිින් ආඩි සිල්ල පිට කේනමනල මේ ජනතාවට මැව්වා. එදා ඩ.ස් මේ එක ගනගන්න ඇතුව කෝහ මරි ගීල්ල ගෝයි ජනපදවල පදිංචි කරා. අදේ මිනිස්සු පදිංචලා සතුට ඉින්නම්. ශේෂයෙන්ම ගො නපත්‍ර පදිංචවෙච්ච කෙනෙ තමයි ට ජනාධීපය වුණේ මෛත්‍රප පාල සිරෂයන මේ ධම් පාදිිස්ත්‍රික්කය ඉපතිර ගොවි ජනතාවගේ ගොවිගීම් පලට බලයන් පදිංච චවෙච්චෙන ත්තමයි මෛත්‍රප පල සිර මේ රටේ ජනාධිපත් යත්ුණා ඉති ඒ ඒ පාර්තක හැද ඒ මාර්ගය හැද එක්සත් ජාති පක්ෂය රජය හම දාම එක්සත් ජාතික පක්ෂය රජයෙන් අලුදධයක් කර ද දෙ පාත්ගෙන ගියා විතරක් නෙමේ. අපි සමාරත් දෙනෙක් කියනවා සිරිමාව බණ්ඩාර්ණයක කාලෙ ආවල් මැසින්ගෙනාව හවල් තැන කඩදාසි කම්මවල් හැදවා ආවල් තැන්වල සීනි කර්මාල් සාල හැදවා ආවල් තැන්වල මේ මැදවා වානෙ කර්මාන්සල ද ගිල්ලවලන්ඩ මෝනේ. ගිහිල්ලවලෝම තේරෙනවා ඒ කම්මලක සයිස්සක. අනේ මෙතැලින් දීල්ල හැතැම් භාගයක් විතර තිෙනවා ඒ ඒ අපේ සීනිිකර්මාදසාදාය මැසින් එක. උක්ටික දාලා මේ පැත්තෙන් ගන්න මැසින් එකට යන බියේතම කවදක්කත් ඒ උක්පරින් සීනිිවැලින් කව කරගන්න බෑ. ඇයිඒ ඒ වාමාන්සික සමාජවාදී රජාල්ලල සිරිමා බණ්ඩාරනකට ඒති විච්ච මැසින් ගල්හලා විකුණන්ට බැරි මැසින් තරල හට තෑකි දුන්නා. මේ අයිජර ගත්තා. කටලටතම පාචික ැ අපිට පස්සේටපුු සහරනායක හමදවල්වත් ලැබ නෑ කියකෙ සහර තර කරනවා. හෙමදව ලබා නොගත යුතුයි. මට දරාගන්නඩ බැරිදයක් දෙනවල කවුරාරි මේ සාක්කෘතක පුරෝගන්න කියලා. ලබාගන්න නැතුව ඉන්නේ. මට මේක දරන්ඩ බෑ දරන්ඩබෑ ආණ්ඩූත්තමයි. ආණ්ඩුවටත් යම්සී රජාකෝ කෞුරාරි ආධාරයක් කියලා දුන්නොත් විසපීයක් ඔළුවට අරගෙන මෙෙන් ෝ ල රර්මන් සල දුණ කරගන්නට කියල රදේ අද අපට දේශයව නිශ්පාදනය කරන්න පුළුවන් මතියා ගෙන සුනිල් මහත්මය. ඇයි අප ආනේය කරන කලද සීිටි කන අපිට සිීනිිටි කදාගන්න පුුවන්න්නන් ඇයි කන්තරේ නැතිවන්නේ. කඩද සිටි අපිට හදාගන්න පුුවන්නන් ඇයි අපිට නැතිවුණේ. අප තමත් අද වෙනවිට අප වාන්නේනය කරන. පුරවශේ ප්‍රශ්න කරන්න පුළුවන් අපිට කරන්න පුළුවන්දවල්ල අපිරන්න රවශය ප්‍රශ්න කරන්නේ එක නොදනවත්. මේ රටේ අවශ්‍යතාවෙන් සීයට පහක්වත් ඔය කියන කර්මාන් සසාදවලට හදන්න්න බෑ. සීනි හදැඩත් බෑ සිමන්ති හදන්ඩත් බෑ මේ කියන කිසි දෙයක් හදන්න බෑ. අපි ඇවිල්ලා මම දන්න විදියට මේ රට රටෙන් තුනෙන් දෙකක්ම කඳු ගංඩ ජනාවාස වලින් වැහිලා. මොහම තුනෙන් එකයි තියනෙ රට සංවර්ධනක කරන්න භූමයක් ඉතුවෙලතින්. ඒ භූමය දතම අපි මේ කතා කරන්නේ බූම තියනය සම්පත් බෝම සුළු ප්‍රමාණය මේ සුළු ප්‍රමාණය මේ රටක් ගොඩදාන්න බෑ එහ මොකද අපි කරන්න. ඒතම අප තියන ආර්ථිකයත් එක්ක සම්බන්ධවෙච්ච සේවා ආර්ථිකක්යෙක්ක සම්බංජවෙච්ච අපේ ඥානය ඉස්තරට බිකුණන්න. ඒකට රනිවික්්‍රම සිංහාද කියන්නේ අපි මොකක්ද මේ මේ ජිටිසල්ල ආර්ථකයක් සරා අන්ඩුවෝනය කියලා. ජිගිටල් ආර්ථිකය කියන්නේ තමන් ඥානයේ බුද්ධිය මේවෙලා පොලෝවවිකුුණන් කනය එකක් නෙමයි තමන්ගේ ඔල්ුව ඥාන විකුුණන් කනය එකක් දැ එදා අද කියන රනිින් ලික්්‍රම සිංහ මේ රටේ පොළෝවිකුණවා කියලා. එදාට කිය ඔලු විකුුණවා කියලා. ඇයි ඔලුවකුනන්ට පුලුවම් පොවිකුණන්ට ම් පොක්නැ අපිට විකුුණන්ඩ අපි හිතනවා අපි ද අපේ අපි අම් මට පේවා මේ වටපිටා ලොකූ ප්‍රදේශයක් වගේ කොළමනගරේ දැක්කම මේ ලොක ප්‍රේශයක්න මේක මොක්දත කරලන් ්‍රප්ට කැනීමත් කරන්න පුල ොළබනගරේ ගම්පා දිස්ත්‍රික්්‍යය පුලුවන්. බෑ ඒකට යම්සිි ප්‍රමාණය ඇතින්නේ අපට ොුවන්නනරු අංුඩාදු පුරුවය පුරුවන්ද බෑ. ඒව කරන්න යම්සිි ප්‍රමාණයක්ත්තම යිතින්නේ. අපි ද අවසාන වසෙන් කියඩත්තිීන්න මේ රට ඔලුුවත්තිීන මිනිියකුට රට ාධන්නන. අපි දන්නවා මේ ඊ පෙරද ලොකු මතයක්කාව නුවරලිය තැල් පාර්ත්මේන්තුරයිති ගරාණ අතිහාසික ගොඩ්නැගල්ලක් මේක විකුණන් නාදනාගේ බොලැකරෝටල කතර ලදන කියලා මේවා මොකක්ද කියල ලෝක සිද්ධ වෙච්චදේ වලලානිල් අල්තෙන් කරනවා නෙමි ලෝක ජයමනේරාතියන ප්‍රන්ස වෙලාතිී නවා ඉන්දියාවත්තලා තියවා මේවා පෞරානිකේව පවත්තගෙන ඇන්ට දැ මේ ගොඩ්නැකිල් අරම් බරන්නක මේ ගොන්නඉල්ල හරි පැරණන මේ පැරණි ගොන්නැකිල නරත්තු කරන්න ගොච්ච රමාරද අලුත් ගොඩ්නැකිල්ලත්න එක නරත්තු කරන්න ලේසි න්න ගොන්න ඉල්ලන්න නඩත්තු කරන්න හරියමාරල් අපි දන්න චන්ද්‍රිකාකු මාර්තක මැතිනකෙන් හනවා ඇයිවා රොස්මෙ බංගලා බදු දුන්නේ මට එක කරට බෑ මට එක නගත්තුකගට ම එකෙස හෝටලට දුන්නා අද මට නිවහැන්ෙ නිදා ලන්ඩ පුළුව මට බදු ආදායමෙන් මගේ පවුල රංකරන්න පුළුවවා ඒ විතරක් නෙමේ මට සත්‍රපියෙන්ට පුලුවන් චාස්කුමාරය ලංකාටාම අපේ වලාවදමයි බදී ලත්තේ. මේ තරම් ඒ වලාවුව ර්ථක වලාවක් වුණා යම් සිවිධියකින් චන්ද්‍රිකා කුමාරතුන්ග ලෝභකමට සමන්ගේ දරු පවුලෙට්ටියයට ආදරට මේක තියා විටයන පොළුවට පස්ස වෙලා සමතලා වෙලා බිමට තමයිතින්. මේවාකා අවුදු සීයක් යනකට ඕනම ගොඩින ඉල්ලක් ඕන මිනිියෙක් නැවත ප්‍රතිනිර්මාණය වීතුයි. ඒම සමාජ අත්තීන් රටියේ ලෝකේ. ඒ ප්‍රතිනිර්මාණය වෙන් නැත්ත. ඒක අභාගෙනලා අපි දන්න විදිහයට ජයා ජවදරන මැත්තුමා. සංස්කෘතික ත්‍රකෝණය කියකිලකක් පටන් ගත්තා. අ අන්ඩ අධපුර පෝර්ණ අරුවය සීගීරය රවමක්ගේ ඉල්ල ආම ක්ෂ මාර වැඩනේ රජකාලය කරලා දීන. රජකාලයෙ කරපු වැඩි විතරන්න මේ ජියා ජවතන මැත්තුමා සංස්කෘතික ත්‍රිකෝණේ ඒ ගල් නැවත්ත ප්‍රතිනිර්මාණය කරලා නැවත්ත හැදවා. එක දැක්කමය ස්වාපි ඇස් දෙකට එක හැදෙනවා දැක්වා දැන් අද අදරුවෙක් යනකට බලන්න එක උඩින් යනකොට හෙමයි. පිරමීට ඇදියොත් හමයි පිරමීට දැල ඇවිලමයි ජයාර් මේහකු නවතම එකක ප්‍රතිය මානය කරේ ඇති අපි මේ ඔක්කෝ නවත ප්‍රති මානය කරන්න වු රටක් දීම කරන්න රජ්‍ය වවසය අලුති සකස් කරනු ප්‍රතිසන්ස් කරන කරන්නන යෝජන තුමන් වව ර ම අපේ 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 මගේ මගේ රටේ රටේ ජීල තියාග දලා අය තු ම ට ය බතුන්ද නියෝජන කරන ෘරත සමති රට නබ රාජ්‍ය වසයි ප්‍රතිසහන්ස් කරන කරන පාක කියල එපාගල ස්රටන්නේ. අපි කවදක්වත් මේ ජ ආතික සේවක සංගමය විදිහයට අපි හැබැයි එක දෙයක් කියීනෝ. මේ රට්ටේ සියලු ආයතන නැවත ප්‍රතිනිර්මාණය කළ යුතුයි නමුත් සේවකයා අපි නියෝජනකයාන ෘත් සමති අපි ආණ්ඩු පක්ෂය ලකින්නුවත් තව කවරුුවක්ත් රැකින්නුවත් තවුත් සම්තිනයාය පත්ත්‍රකට යන්නේ නෑ අපි නමු සේවකයා සේවකයා බඩිගින්නති යන්න බෑ සේවකයාගේ රැකයා අයිමි කරන්න බෑ සවකයා රැකයා අම කරනන යාට මැරණකම්. ීවත්තෙන්ට පුළුවම වන්ද අදීති දවසත් දෙකක් ජීවත්තෙන්ටත් නෙමේ ඒක මැරණක ජීවතයෙන්ට පුළන් වන්ද අදීතය ලක්ෂදය පහක් නමේ ලක්ෂ විසිපහත්වයදලා එයාට මැරනකං ජීවත්ය දුක්ටම ඇත්තිෙනනේයා එයා ඒ තමන්ගේ විශ්්‍රාම වයසයනකං තමන් උපාගන්නට තිබිච වැට පතියෙනන මේ ගනිත හරි ලේසි මම රස්සාාව කරවා තමවු විස්සක්මට තියෙන කළන්න මම විශසක් අස්සාාව කරන්න තියෙනවාන ඒ විශ්සට මට පඩිය දෙන්න කට මට අවතා ඉදිරවුදු විස්ස ජීවත්ත මේ හැකි අවතිනමටමමයි ගඩහදන්නේ. මේව තමයි අද අර්ථමාන සත් ජාතික පක්ෂේ හදමින් ඉන්නේ කරමින් ඉන්න කරන්ඩ ඉන්නේ. මේක ජනතාවට බොහම ආකර්ශණී වෙයි මේක ජනතාවල තිත්ත බෙහෙත්වාගේ හරි අමාරු පොුවන්න මුලින් පොඩ්ඩප් වෙල සලීපවුණම් පස්සේ එ වෙන බියතක් බිල අය ගොඩයි හොඳයි තවිිනාඩියක් දෙගත්තිනම්. අවසසාන වශයෙන් ැන්න. මොත් ෘද සමති යකෙක් හැමම් බලාගෙන ඉන්නේ මේ වෙලාවේ අයෑලය කනේ පිළබඳව. ඔබ ට ෘ ස නායක ද රටේ ැලෙන පඩි වෙන මනුසයටට මර පන . මට නිර්වාාාව කියන පුළුවන් වර්ථමාන ජනාති ප්‍රත්තුමා මුදල් ඇමැති දියටට මේ අයවෑලයකන ඉදිරිපත් කරන්නකොට රජයේ සේවර්කයට සැලක යුතු වැටු පැඩිම්මක් ලබාද. ඔයි පරි කෑගානක් අයලට වඩා, නාතිපත්තුමයි සම්බන්ධ ්‍රාකරය කල අප දැ විශ්වාසඇතින අපේ ජනාතිපත්වර හැසරේෙන් කෝමති කියනක අපට ඉතිහාසය පුරෝ අපි අදක්කිම් වලින් දැලතිදනවා. ඒස වර්තමා ජනාධපති ඒගේ කුද්දිලතිනවා මම වැටුප වැඩීම කරන්නලං මම සේවකයාට සාපිතරක්ේ රටේ සියලු පුරවේසියට ජීවත්තන්න පුළලුවන් ක්‍රමවේදය හරිගස්සනවා. ඒකතමයි අරකිව්වාගේ බිලිපිත් අත්දෙනවාද ඇම අද්‍යෙනවාද, මේ නට ජීවත්තෙන්ද පුළම්මිහට ජීවත් එෙන්ට ක්‍රමවේදයක් හරිගස්සන ක්‍රමයක් ඇතුමා හරිගස්සයි. ඒක අපිට දැඩි විශවාස ඇති ැබ ඒක අද අයවැෑ දීලා හෙට අයවැයි බා හම්බෙලි නෑ. ඒකට ජනතාවසෙන් අපිත් කැපයිමක් කල්ලා ඒ කියන යෝජනා නැවත ප්‍රතිෂ්ඨාපලය කරගන්න මාහන්සි වෙන්නන ඒකට රාජ්‍ය සේවය ඉන්න නිලධාරී විශේෂයෙන් වක්ක කියයන්න ඕොන. මේ රාජ්‍ය සේවෙන් නිලධාරයෙන් හම්මතිනා වෙනස්ෙන්ද දේරෙන්න. ම වෙනස් කරගණ්ඩ වෙනස් වෙන්න අලුතෙන් දකිින්ට මේක පුරදුවවෙන්න ඕනේ මේක පුරදුුන්න්න රට දියුණු ගණ් බෑ ම දන්න විදිහද සිංගප්පුූරුවේ නගන්න ගෝගිල ත්‍රීවිල්ලේට මේ ලක්ෂේට නැක්්ග වෙලාන්න ටක්සි ඩයිවර් කියන්නේ රට දියුණු වෙච්චිවිදි. අපි හන්නක් නෑ ඒ අකා කියීනවා. මෙහම රට හිතන් ඕනේ. හිතව නැත්තම් පුංචම මනිියයින්න්න රටේ මිනක ඇඟට දෙන්න. දරුවට පවාද දෙන්න ඕන තව කෙනෙකට ගෞරෝගරන්න පුරදු කරන්නවා. ජපාන එහෙම චීනහෙම ත කෙනෙට ගෞරෝගරනවා අපි කොච්ට මොවාකිව ලංකායිල් ලොකු විදිලද බෞද්ධගම ගැන කතාකරට බෞද්ධ චින්තනය ගැන කතාට බෞද්ධ දර්ශන ගැන කතාා ගෞරුවක්ත් හැසිරෙන්නෑ බෞද් ධර්මයායනුවත් චින්තනයාවා ැසිරෙන්න්න ඒක පුරතිතු කරන්න සං වාන්සටත් යුතුකම. ඉද දාම් පාසට ගාතට්ික කියවන ගෙදරවන. ොකක්ද පුෘතු කරේ යෙදර යනකට අම්මතාආර්කල හරියට වන්නේන්නට යුගියකර දීන පන්සල ඒක කරන්නේ හැ. පන්සලඉන්නම් මේ රජකාරි පටන්ගන්න පටන්ගත්තේ නැත්ත අපි දන්න ර කො ඉන්න රට පාලක ගන තරද තම ිතුකමක්තිේ තම විතුක විෂ්ි කර ජනත වට මෝක කිය කතමයි තම තික මශ් නොකර අන්ත ඇංිල් දිි කරන්න පවා හොඳයි බොමස්තුෝදයි. <laughs> . දම හොඳයි බොහමොස්තුූතියි එම මද අපි සම්ගෙනයනු සොදනවෙනි පවිටනනායකර රජිනායකර ජගත් නවරත්න සමග මම ගෑයන් කවිශ්්‍යල් ජයවීර. අ අපිහිටත් මනගහෙනවා ජොනරාවයෙන්.